මෙන්න වගේම අලුත් වීඩියෝ එකකින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ SLTH school channel එකත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සිවිල් ලයිට් එක බර්න් වුණාම කොහොමද අපි මේක රිපෙයාර් කරගන්නේ කියන එක ගැන. ඉතින් ඔයාලා දන්නවා සිවිල් ලයිට් එක රුපියල් 1000කට වැඩි මුදලක් වෙනවා කියලා. ඉතින් එතකොට මේක රුපියල් 100ක් 200ක් අතර වගේ මුදලකට අපිට ආපහු රිපෙයාර් කරලා ආපහු මේක පාවිච්චි කරන්න පුළුවන් අර කලින් තිබ්බා වගේම. ඉතින් එතකොට මේක අපිට ගොඩාක් වාසි වෙනවා. මොකද රුපියල් 1000කට වැඩි මුදලක් දෙන්න තියෙන එක රුපියල් 100කින් 200කින් හදලා අපිට ආපහු පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම සිවිලින් වීඩියෝ බලපු අය දන්නවා සිවිලිම ගහන්නේ කොහොමද කියලා. ඉතින් ඒ ගැට්ටියටත් ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එක. මොකද යාළගෙත් මේ LED බල්බ් දැම්මහම පස්සේ මේක පිච්චුනහම කොහොමද මේක රිපෙයාර් කරගන්නේ කියන එක ගැන ඔයාලට දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි මම කලින් වීඩියෝ එකේදී කිව්වා එලෝල් ටෙක්නොලොජි කරන අයගේ වීඩියෝ සෙට් එකක් දාලා තමයි මේ වීඩියෝ එක දාන්නේ කියලා. ඉතින් කලින් වීඩියෝ එකෙන් වීඩියෝ දෙකකට පස්සේ තමයි මේ වීඩියෝ එක ගේන්නේ. ඒ වගේම ඉස්සරහට මේ වගේ දිගටම වීඩියෝ ගේනවා. ඉතින් මේ වීඩියෝ බලන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒ වගේම මට મેસેජ් එකක් හරි මොකක් හරි දෙන්න පුළුවන් නම් අනිවාර්යෙන් අපේ FB page එකේ එකතු වෙන්න SLTH school FB page එක ඔයාලට Facebook එකේ ගිහිල්ලා පුළුවන් FB page එකේ එකතු වෙන්න. එහෙම නැත්නම් පාඩි ඩිෆිෂන් එකේ මම link එක දාලා දෙනවා. එතනින් ගිහිල්ලා පුළුවන් ඔයාලට Facebook page එකේකත් එකතු වෙන්න. එහෙනම් අපි වැඩි වෙලාවක් කතා නොකර දැන් යමු අපේ වීඩියෝ එකට. මේකදී අපිට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ලයිට් එක ගත්තාම ලයිට් එක පිටිපස්සේ මේ වගේ මල් ඇන් ටිකක් තියෙනවා. ඉතින් ඒ ඇන් ටික මුලින්ම ගලවන එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ ලයිට් එක ඇතුලේ මොකද වෙලා තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් මේ ටික ගලවලා මේ පියන පිටිපස්සට කරාම පස්සේ. ඉතින් අපි දැන් බලමු මොකද මේ ලයිට් එකට වෙලා තියෙන්නේ. ලයිට් එක ඇතුලේ මොකද වෙලා තියෙන්නේ කියන එක ගැන දැන් අපි බලමු. මේ විදිහට පියන අයින් කරගත්තාම පස්සේ අපිට මෙන්න මේ විදිහට සුදු පාට කොළයක් තියෙනවා. ඉතින් මේක අර ඩබල් ටේප් දෙකකට මේ විදිහට ඇල්ලලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ වගේ පටියක්. මේ පටිය තමයි වටේ නිල් පාට ලයිට් එක තියෙන පටිය. ඊට පස්සේ සුදු පාට වීදුරුව ලයිට් එළිය තියෙන. ඉතින් මේකට යටින් එන්න ඕනේ තව සුදු පාට කොළයක්. මෙන්න මේ වගේ කොළයක්. මේක පරණ ලයිට් එකක් නිසා ඒක නැති වෙලා තියෙන්නේ. ඒ කොළේ එන්න ඕනේ. ඒ කොළේ වලගේ ලයිට් එකේ තියෙන්න ඕනේ. හරි. ඒ ටික ওই විදිහට ගලවා ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ඕනේ අපි මේක ඇතුලේ මේ බල්බ් එක මොකද වෙලා තියෙන්නේ. බල්බ් එක පිච්චිලාද මොකද කියන්නේ කියන එක ගැන දැන් අපි බලන්න ඕනේ. මේ විදිහට ගත්තාම මෙන්න මේකේ දැන් නම් මේ මං අතින් මේ වයර් එක ගැලවිලා තියෙන්නේ නැත්නම් මේක කනෙක්ට් වෙලාමයි තියෙන්නේ. මේ බල්බ් පටිය ගත්තාම මේක තමයි සුදු පාට ලයිට් එක ඇතුලේ. මේකේ මෙන්න මේ බල්බ් වල ඩොට් තියෙනවා. කළු පාට ඩොට් තියෙනවා. මේ කළු පාට ඩොට් එකේ එන්නේ මේ LED බල්බ් එක පිච්චුනාම පස්සේ. ඉතින් දැන් ඔයාලට තේරෙන ඇති මේ පටියේ බල්බ් තැනින් තැන පිච්චිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ ලයිට් එක වැඩ කරන්නේ නැත්තේ. එතකොට අපිට කරන්න ඕනේ මේක වෙනුවට මේ වගේ ලයිට් එකක් අපි ඇතුලට දාගන්න ඕනේ. එතකොට ආපහු අපිට අර කලින් තිබ්බා වගේම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකට මුලින්ම මෙන්න මේ විදිහට ලයිට් එක ගලවලා දාන්න ඕනේ. අර තියෙන එක මේක ඩබල් ටේප් වලින් ඇලවිලා තියෙන්නේ. ඉතින් ඒක මේ විදිහට අපිට ගලවා ගන්න පුළුවන්. ගලවගෙන මේක වෙනුවට මේ වගේ ලයිට් පටියක් කඩේ ගන්න තියෙනවා. ඉතින් මේ පටිය අරගෙන අලවා ගන්න පුළුවන්. අලවාගෙන ඒක කනෙක්ට් කරගන්න අපිට පුළුවන්. ඉතින් මේ පටිය ඔයාලට සාමාන්‍ය බල්බ් කඩවල ගන්න පුළුවන්. ඉතින් මේ 1000 ගණනකටත් වැඩි මේ වගේ බල්බ් එකක්. එතකොට ආපහු ඔයාලට මේක තිබ්බා වගේ පාවිච්චි කරන්න පුළුවන් 100ක් 200ක් වගේ අතර ගානකට. මේ වගේ බල්බ් පටිය ගෙනල්ලා. ඉතින් මේ බල්බ් පටිය මේ විදියට අරගෙන ඒකෙත් එනවා ඩබල් ටේප් එකක්. ඒ ඩබල් ටේප් එක අර කලින් අපි ගලවපු එක වගේම ආපහු එක අලව ගන්න ඕනේ. ඉතින් මගේ කලින් සිවිලිම් වීඩියෝ බලපු අය සිවිලිම ගහලා ඇති සමහරට ඔයාලට ටික කාලෙකදී මේ වගේ බල්බ් එක පිච්චෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් ඒ අයට විසඳුමක් විදියට මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ තව ගොඩක් ඉස්සරහට ගේනවා. ඒ වීඩියෝ බලන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඒගෙන් මම කලින් කීවා වගේ අපේ එරෝල් ටෙක්නොලොජි කරන අය ඉන්නවා. එයාලට උදව්වක් විදියට මේ වීඩියෝ සෙට් එකක් දානවා. ඒ අතරතුරු තමයි මේ වීඩියෝ ගේනවා කීවේ. කලින් සිවිලිම් වීඩියෝ එකෙන් පස්සේ වීඩියෝ දෙකකින් පස්සේ තමයි මේ වීඩියෝ එක මම ගේන්නේ. ඉතින් ඉස්සරහටත් මේ වගේ වීඩියෝ අපි එක දිගටම ගේනවා. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. දැන් අපි බලමු මොකද්ද මේකෙදි ඊළඟට කරන්න තියෙන පියවර. මේක මේ විදියට කනෙක්ට් කරගත්තාම පස්සේ අපිට මේ වයර් දෙකට අපව පාස් කරන්න ඕනේ. කොහොමද මේක පාස් කරන්නේ? මේක පාස්ස ගන්න කලින් අපි බලන්න ඕනේ මෙන්න මේ ලයිට් එකේ. මේකේ කෙලවරවල් දෙකේ තියෙනවා ධන ඍණ කියලා තැන් කිහිපයක්. අන්නේ තැනකට අපි මේ ආව අපේ වයර් දෙක පාස්ස ගන්න ඕනේ. ඒ කියන්නේ ධන කියන පැත්තට මේක නම් රතු පාට වයර් එකත්, ඍණ කියන පැත්තට නිල් පාට වයර් එකත් තමයි පාස්ස ගන්න දෙන්නේ. මම මෙන්න මේ ෆොටෝ එකෙන් පෙන්නනේ මෙන්න මේ විදිහට තැන් තියෙනවා. ඔයාලට ධන ඍණ කියලා මාක් කරලා තියෙනවා. අන්නේ ඒකකට මේ ඔයා ගලවද්දි ධන ඍණ ඒකේ තියෙන පැත්ත බලා ගන්න. ඒ වයර් එකටම ඒ තියෙන පැත්තට මේක කනෙක්ට් කරගන්න. එතකොට අනිවාර්යෙන් මේක වැඩ කරනවා. ඉතින් දැන් මම කරන්නේත් ඒකමයි. මේ බවුත් එකෙන් මම මේක පාස්ස ගන්නවා අර වයර් දෙක. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක වැඩද කියලා බලන්න. ඉතින් මේ විදිහට කනෙක්ට් කරගත්තාන් පස්සේ
මෙන්න මේ විදිහට බල්බ් එක වැඩ කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති සුදු පාට ලයිට් එක වැඩ කරනවා. ඊට පස්සේ වෙන්න ඕනේ මොකද්ද? නිල් පාට. නිල් පාට ලයිට් එක මම මාරු කරේ නැහැ. ඒකමයි. ඒක වැඩ කරන නිසා ඒක හැමම තිබ්බා. ඊට පස්සේ ඔෆ් කරලා ඔන් කරනකොට නිලුයි සුදුයි කියන ලයිට් දෙකම එක දිගට පත් වෙනවා. මේ බල්බ් එක තියෙන කෙනෙක් දන්නා මේක වැඩ කරන විදිය. ඉතින් දැන් අපි අර කලින් තිබ්බා වගේ මේ ලයිට් එක හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ ආපහු මේක තිබ්බා වගේම හයි කරගන්න. එතකොට මේ විදියට අපි ගැලෙව්වා වගේම මේක හයි කරගන්න ඕනේ. මුලින්ම අර සුදු පාට කොලේ මේ ලයිට් එකේ නෑ මම අර කීවේ නැති වෙලා කියලා. ඒ සුදු පාට කොලේ වායගේ තියෙනවා. මෙන්න මේ විදියට ඒක දාගන්න ඕනේ. ඒක දාගෙන ඉවර වෙලා වීදුරුව දානවා. වීදුරුව දාලා ඉවර වෙලා ආපහු මෙන්න මේ මේකේ තිබ්බ කොලේ අර මං කියේ ඩබල් ටේප් දෙකට අලවන්න ඕනි කියලා. අර අපි ගලවපු යකඩ පීන්නේ තියෙන ඩබල් ටේප් දෙකට ඒ කොලේ අලව ගන්නවා. ඒක අලවගෙන ඉවර වෙලා අපිට තියෙන්නේ මේක කනෙක්ට් කරගන්න. ආපහු මේකේ මේ පිටිපස්සේ තියෙන පීන වහලා ඒක ඇන ටික තද කරගෙන අපිට තියෙන්නේ ආපහු මේක තිබ්බා වගේ හයි කරගන්න. හයි කරගෙන ඉවර වෙලා අපි බලමු මොකද වෙලා තියෙන්නේ, මේක වැඩ කරනවද නැද්ද මොකද කියලා ආපහු පාරක් බලමු. මේක හයි කරගෙන ඉවර වෙලා මොකද්ද වෙන්නේ කියන එක ගැන. ඉතින් ගලවගත්ත බල්බ් එකේ දැන් සම්පූර්ණයම හයි කරගෙන ඉවරයි. දැන් ආපහු අපි මේකට කරන්ට් එක දීලා බලමු මේක වැඩ කරනවද කියන එක ගැන. ඔයාලට පේනව ඇති දැන් මම මේ පවර් සප්ලයි එකට දෙන්න යන්නේ. ඔයාලට වෙන සුදු නිල් මාරුවේ මාරුවට මේකපත් වෙනවා. ඉතින් මේක දැන් ඔයාලට තේරෙනවා ඇති මේක වැඩ කරනවා. ඉතින් මේක තමයි මම කිව්වේ ඔයාලට රුපියල් 1000ක් 1200කට එහා යන බල්බ් එකක් ආපහු රුපියල් 100ක් 200ක් වගේ ගානකට ආපහු රිපෙයාර් කරලා ආයෙ කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේක කියපු විදිහටම රිපෙයාර් කරගත්තා නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආපහු මේක කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මම කලින් කියා වගේ මේ වගේ ඉස්සරහට දාන වීඩියෝ බලන්න අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න.